දැන් මනෝවිද්‍යාවතුමියනේ දැන් අපි ඔය ඉස්සලා කතා කරපු එකත් එක්ක දැන් ඔය වෙනස් වෙන්න කැමැත්තෙන්නේ දැන් මේවා බලන්නේ තමන්ගේ දරුවට හොඳ අම්මා කෙනෙක් වෙන්න දැන් ආසාවෙන් තමයි මේ දේවල් බලලා හැබැයි දැන් ඔන්න උඩකින් පොඩ්ඩක් පැන්න කියලා ටක් ගාලා දරුවා ඔන්න ඔක්කොම ටික අමතක වෙනවද දෙනවා පාරක් ඔන්න ඔහොම තමයි දේවල් ටික වෙන්නේ ඇයි මේ ශනිකව ඒ හිතලා ඔළුවට දාගත්ත දේවල් වෙනස් වෙන්නේ අපි මෙහෙම කරමු මම හිතන්නේ හසනේ ඒක අපි වෙනස් වෙනවා කියලා කියන එක අර ලොකු වෙනසක් නෙවෙයි එන්නේ අපි දන්නේ නැහැ අර මං ඉස්සෙල්ලා කිව්වාගේ කොච්චර වෙනස් වුණාද කියලා. එතකොට අපිට සමහරවිට අපි ක්‍රියා හොඳට ඔබ හිතලා බැලුවත් ඔබ ක්‍රියාත්මක වෙන්නේ හිතලා නෙවෙයි. නිරායාසයෙන් ඔබ පුරුදු වෙච්ච විදියට ක්‍රියාත්මක වෙනවා. හරි? හරි. එතකොට ඒකට අපි පොඩි ඇක්ටිවිටික පොඩි අභ්‍යාසයක් කියලා දෙමු මේක ප්‍රගුණ කරන්න. ඔහොම කියන්නේ සිස්ටමැටිකලි බොහොම විවාහාත්මකව මේක ප්‍රගුණ කරන්න පුළුවන් ක්‍රමවේදයක් දැන් ඔන දෙමව්පියන්ට කියලා දෙන්න යන්නේ. හරි. ඔබට තරුවගේ හැසිරීම යම් යම් මේ අනපේක්ෂිත හැසිරීම් වලින් කේන්ති යනවා. එතකොට ඔබ අහනවා මේ අපේ මේ දේශන ඒත් ඔබට බෑ ඒක ජීවිතයට ළඟා කරගන්න තමල ප්‍රායෝගික ක්‍රියාවන්න බෑ. ඔබට පුළුවන් හැමදාම රැට ඔබ අද දවස ඇතුළත කීපාරක් කේන්ති ගත්තද අපි දුමු දරුවත් එක්ක නම් දරුවත් එක්ක මහත්යත් එක්ක නම් මහත්යත් කේන්ති ගත්තද කියලා ලියන්න. අද මම මෙච්චර පාරක් කේන්ති ගත්තා. එතකොට පොඩ්ඩක් ලියන්න පොතක් කරගෙන පොඩි හතලෙ හිතර පොතක් කරගෙන ඊට පස්සේ ලියන්න පොත් ගන්න නේද? එතකොට ඉස්සරහ ලියන්න මොනවද ඒ කේන්ති ගත්ත අවස්ථාව මේ ලොකු විස්තර හැලෙ නෙවෙයි දුව පුටියෙන් පයින්නකොට ඔන්න මට තරහ ගියා. එතකොට තියලා ඔබ කරපු වැඩේ ඒ වෙලාවේ ඔන්න මම කෑ ගහලා පාරක් ගැහුවා. කල යුතුව තිබුණු දේ ඉස්සරහන් ලියන්න. මේ නිදාස ඉන්න වෙලාවක ඔක්කොම දරුවෝ නිදාගත්තට පස්සේ හිමින් සැරිලා මම කල යුතුව දේ. ওই විදිහට ওই පොත රෙකෝඩ් කරගෙන යන්න හවස යටින් පල්ලෙහෙන් දාන්න අද ඔන්න මම පස් පාරක් කේන්ති ගත්තා. මේ පොත ඔබ මාසයක් නඩත්තු කරන්න වෙන පොත. ඒතර ඔබ නොදැන ඔබට තේරේ ඔබ හතර වෙනවා ඒ කේන්තිගත් පරවල් තුන වෙනවා නොදැන. ඒතර ඔබත් දන්න ඕන ඔබ කේන්ති ගන්න ප්‍රමාණය අඩු වෙලා කියලා. ඒතර ඔබට පොඩි අභිප්‍රේරණයක් ඒකෙන් ඇති වෙනවා. එහෙම නැත්නම් හිතන්නේ මම වෙනස් වෙලා නැහැ. කොච්චර ඇහුවත් මේවා වැඩක් නැහැ කියලා. මේක අනි මේක ප්‍රත්‍යක්ෂයි. ඔබ හරියට කරොත් මේක ඔබ දන්න ඔබ වෙනස් වුණා කොච්චර වෙනස් වෙලාද කියලා. එතකොට අනිත් දරුවා සතුටෙන් ඉන්නකොට ගෙදර සාමය උදා වෙනකොටත් ඔන්න හොඳ ඉන්ඩිකේටරයක්. හොඳ අවස්ථාවක ඔබට තේරුම් ගන්න ඔබ වෙනස් වුණු වග. හොඳයි.